රටේ ආර්ථිකයේ ශක්තිමත් කරමින් ලෝ දියුණු රටවල් සමග ඉදිරියට යාමට හැකි පසුබිම සැකසීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසායි. රට නියත වශයෙන්ම ආර්ථික සමෘද්ධිය කරා ගමන් කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා කිසිවෙකු මාර්ගවීම හැරයා යුතු නොවන බවද සඳහන් කර සිටී. තමන්ගේ ලෝකයේ තම රට තුළ නිර්මාණය කර ගැනීම තාරුණ්‍ය වගකීම වන අතර සැබෑ දක්ෂතාවයේ ඒ බවත් 2025 වන විට සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙල දායක වීම තරුණ තරුණියන්ට අවස්ථාව ඇතිවන බවත් ජනාධිපතිවරයා පවසා සිටී. එදා ශ්‍රී ලංකාව ආසියාවේ දෙවැනි වූයේ ජපානයට පමණක් වුවත් අද රටේ ආර්ථිකයේ ශීඝ්‍රයෙන් පහත බැස ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙතරම් සිටිනවාද නව වැඩපිළිවෙලක් ඔස්සේ ආර්ථිකයේ දියුණුව කරා ගමන් කරනවාද යන්න තීරණය කළ යුතුව තිබෙන බවද සඳහන් කරයි. මේ වන විට තරුණ තරුණී රට හැර යාමේ ප්‍රවණතාවේ ඉහළ ගොස් ඇති බවත් පවතින දේශපාලන ක්‍රමයේ පිළිබඳ ඔවුන් සතුටටපත් නොවීම ඊට හේතුව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. තාරුණ්‍ය අපේක්ෂා ඉටු කරමින් රටට සුදුසු ආර්ථිකයක් ප්‍රමෝත්ත කඩිනමින් සකසා දිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ කඩා වැටී තිබූ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට පසුගිය අගෝස්තු මාසයේ ගෙන අතුරු අයවැයෙන් හැකි වූ බව එම ස්ථාවරය මත සිටිමින් නව ආර්ථිකයක් ගොඩනැගීමේ ගමන මෙවර අයවැය සමග ආරම්භ කරන බවද සඳහන් කරයි.